welcome back to our channel. ඉතින් මේ තමයි හර්ෂාල YouTube channel එකෙන් ඔයාලට අපි දෙන පස්වෙනි වීඩියෝ එක. ඉතින් මේ vlog එකකින් අපි ගේන්නේ මං හිතන්නේ මගේ නම් ඒ කියන්නේ මගේ ජීවිතේ ලස්සනම දවස් වලින් එකක්. ඒ කියන්නේ අර සබ් පාර්ට්ස් තියෙන්නේ. ඉතින් එහෙම එකක් තමයි අපි මේ පාර vlog එකකින් ගේන්නේ. මං හිතන්නේ ඔයාලා දකින්න ඇති ලස්සන ෆොටෝස් ටිකක් අවුට් වෙන ලස්සන කියන්නේ මට ඇයට ලස්සනයි. ඉතින් ඒක ඔයාලට කොහොමද කියලා දන්නේ ඔයාලා. හැබැයි ඉතින් අයියේ මමයි නම් මාර මාසයි මේ ෂූට් එකට. ඉතින් මේ ෂූට් එක අපි කරේ කොහොමද? ඒ කියන්නේ මේක උනේ කොහොමද කියලා තමයි අපි අද vlog එකෙන් ගේන්නේ. ඉතින් අපි නම් පාන්දරම ලෑස්ති වෙලා 400 meters take the Colombo Kaltanayaki expressway ramp. කොහෙද මට කිව්වේ කොහොමද ඒ වුණාද? මොකද කිව්වේ? ආශේ අපිට එක්ක යන්න කියලා කිව්වේ නෑ නේ. මම තමයි එක එක විදිහට යන්න ඕන. හ්ම්. එකම විදිහට යන්න ඕනද? හ්ම්. අපිට එක 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 විදිහට යනවා නේ. හ්ම්. වාහන වල යනවා. ඉතින් අපි දෙන්න ආශේ විතර. හ්ම්. ඔහොම ඉතින් කයියක් දාගෙන අපි ගියා. ඇත්තටම නිදිමතේ හිටියේ මම නම්. මං හිතන්නේ මම කොච්චර මේ දවසට ආසද කියලා නම් මම නිින්ද ගියෙත් නෑ. මම පෑක්කවත් නිදාගත්තේ නෑ. ඇත්තටම නිදිමතේ හිටියේ. එනාට ඉතින් අර කොච්චර ෆොටෝස් ෆොටෝෂූට් කරාත් අර එදා දවස නිකන් එන බයයි නිකන් මං ජීවිතේ ෆස්ට් ටයිම් ෂූට් එකක් කරන්න යනවා වගේ ෆීලිං එකක් මට තිබ්බේ. ලංකාවට හරියන්න පැනලා යන සිස්ටම් එක. හිත වැඩි. ෆොටෝ එකක් තිබ්බේනේ. ෆොටෝ එකක් තිබුණානේ. ඉතින් අපි අපේ ලොකේෂන් එකට ආවා. ඔව්. මේ ලොකේෂන් එක ටිකක් වෙනස් විදිහේ ලොකේෂන් එකක්. අපිට ඕන වුණා පොඩි කාන්තාර ලුක් එකක්. පොඩි විෂුවලයිස් උනේ අපිට ඒ වගේ තැනක්. ඉතින් අපි එහෙම තැනක් හොයාගත්තා. දැන් ඉතින් හොයාගෙන එතනට ඇවිල්ලා ඇවිදගෙන නනම් අපේ එනවනේ ගවුම් වල ටේල් උස්සගෙන. මම හිතන්නේ අපි ෂූට් එක අපි පටන් ගත්ත බබා මම හිතන්නේ 6ට විතර වගේ නේ. ඔව්. ඉතින් අපේ ෆස්ට් ෂොට්ස් කීප එක. ඔව්. ඒකේ විශේෂත්වයක් තියෙන්නේ ෆොටෝ ෂූට් එකට අමතරව තව ලස්සන වැඩකුත් උනා නේ. ඔව්. ඇත්තටම කිව්වොත් ලස්සනම ලස්සන සින්දුවක් එනවා නේ. අසර සින්දුවක් එනවා. ඒක විෂුවල් එක. විෂුවල් එකත් අපි දාම කරා. අපි ෂූට් කරා. ෆොටෝස් කරේ මතක් කරන්න ඕනේ ලක්මාල් සිංහාරගේ. තැන්ක් යූ අයියා. මං හිතන්නේ අයියාගේ මේ අයියා ඔළුවේ අයියාගේ තමයි ඇත්තට මේ කන්සෙප්ට් එක. යා ටිකක් එයාගේ ඔළුවේ මැවිච්ච දෙයක් මේක. මං හිතන්නේ අයියට අවශ්‍ය කරපු විදිහටම අයියාගේ ඒ අවශ්‍ය කරපු කියන්නේ යාගේ ඔළුවේ මැවිච්ච කන්සෙප්ට් එක ඒ විදිහටම ඒ එඩිට් එක ඒ ෆොටෝස් ටික මං හිතන්නේ හරි ලස්සන තිබ්බා. ඉතින් ලක්මාල් සිංහාරගේ ෆොටෝග්‍රාෆි ලක්මාල් අයියා තැන්ක් යූ සෝ මච්. වීඩියෝ එක කරේ අපේ හර්ෂයගේ ටීම් එක. ඉතින් HU. ඔව් HU ටීම් එකේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ චිත්‍රපට වල ගොඩක් වෙලාවට කැමරා කරපු දෙන්නා වයිස් කරුණාරත්නත් ජනිත් ගුණසේකරත් තමයි වීඩියෝග්‍රැෆි පැත්ත හැන්ඩල් කරේ සහ හිමාල්ක මදුෂා. ඔව් අපේ මොකද කෝකටත් කෝකටත් ඉන්න එක්කෙනානේ. ඉතින් හිමාල්ක අයියා ඉතින් එදත් හිමාල්ක අයියා හිටියා. ඉතින් ඔහොම තමයි අපේ වැඩේ එතන සෙට් එකේ වුණේ. පේනවනේ ඉතින් කට්ටිය ආතලුත් ගන්නවා අපි ෂූට් කරන අස්සේ. මට නම් තේරෙන්නේ නැහැ මේ ළමයිව හදන්නේ කොහොමද කියලා. ඊළඟ කාරණාව තමයි ලස්සන අස්සය දෙන්නෙක්. ඔව්. හොස දෙන්නෙක්. ඔව් හම්බුණා. ඉතින් ලක්මාලයි තමයි කන්ටැක්ට් කරන් තිබුණේ එකත්. ඒ අතරේ මම මතක් කරන්න අපිව මේ විදිහට ලස්සන්ට හැඩ වැඩ කරේ කවුද කියලා.
අයගේ හෙයායක සලුන් පීආර් පැතුම් රුක්ෂාන් තැංක් යූ සෝ මච් අයියා ලස්සන්ට වැඩේ කරලා තිබුණා එතකොට අයගේ අවුට්ෆිට් එක කරේ ග්‍රූම්ස් ආට් සඳුන් අය තැංක් යූ මම ඉතින් මම රික්වෙස්ට් කරේ නැහැ කිසි දෙයක් සඳුන් අයගේ මම එයාට අපි නිකන් අපේ කන්සෙප්ට් එක කිව්ව විතරයි මට නිකන් මම ඔළුවෙන් හිතපුවත් නැති විදිහේ ඇඳුමක් අයර කරලා දුන්නා ඒ කලර් එක නේද අන්කොමන් විදිහට ඒක ලස්සන්ට කරලා තිබුණා ඇඟටත් ඒ වගේම වෙනම ලුක් එකක් ආවා මං හිතන්නේ කවුරුත් මාව මේ විදිහට මගේ කොණ්ඩයක්වත් මගේ ඇඟවත් දැකලා නැහැ විශේෂයෙන් මම ජීවිතේ ෆස්ට් ටයිම් ෆොටෝ ෂූට් එකක් කරේ ඔව් ඉතින් thank you so much එතකොට අයියා දාන් ඉන්න අයගේ බූට්ස් එක walk to glow ඉතින් thank you so much අක්කා මොකද මේ ඒකත් අර බූට්ස් අර අපි දැකලා තියෙනවනේ අයියා බූට්ස් එතකොට මෙහෙම අර ක්ලාස් ලෙවල් එක අර අපිට අවශ්‍ය කරනේ වයිබ් එකත් එක්ක හරි ලස්සනට ඒ වගේම හරිම කම්ෆර්ටබල් සහ ක්වොලිටි එක ඔව් මතක් කරන්න මේ පොඩ්ඩක් අපිට වැස්සෙන් චූටි බාධාවක් ආවනේ අයියේ. ඉතින් අපිට පොඩ්ඩක් ඇතුළට එලා ඉන්න වුණා. මන්නේ ඔයම ගත්තනිම මොකද්ද වගේ පේන්නේ හැමතිස්සෙම. ඒ වින් ලසන්? ඔහොම ඉතින් කොලං චුට්ටක් කර කර ඉද්දි අපිට කතා කරා එන්න වැස්ස පැව්වා කියලා. අනේ ඉතින් මම මේ වැඩේට නම් ඇත්තටම බෑ කියලා අඬපු නැති වැන්දි නැතික විතරයි මම බයයි මම ඇඬුවා අන්තිමට ෂූට් එක කරලා බෑ කියලා ඇඬුවා ASCII අපිට මම බයයි මට අර ෆෝබියා එකක් නෙමෙයි බට් මම පොඩි කාලේ ඉඳන් මම පොඩි කාලේ ඉඳනුත් නෙමෙයි මට අර තරමක් මගේ වයසත් එක්ක මම ගොඩක් මම හරි බයයි මේ වගේ වැඩ වලට ඉතින් ආශ්‍රය ජනක දේවල් වලට ඔව් මම බයයි ඇත්තටම මම බයයි ඒකත් අවශ්‍යන්නේ ගැලපෙන්නෙම නෑ නේ මම සාමාන්‍ය තාස්ස ජනක දේවල් වලට අම්මා මේ අයියා ෆුල් කික් එකේ යමු අර මෙහෙම කළා මම බෑ කියලා මම එතන බිම පෙරලිලා ඇඬපු නැතික විතරයි මේ ඔබ ලස්සනට වැඩේ කරා ඉතින් මං හිතන්නේ අදලා හරි අවශ්‍ය අවුට්පුට් එක එන්නේ නැති කියලා මං හිතනවා ඔව් ඒ වගේම මගේ පැත්තෙන් වගේම ඔයාගේ ඔයාවත් මෙච්චර ලස්සනට හැඩ කරපු කට්ටියෝ කියන්නේ ඒක තමයි මතක් කරන්න ඕනේ මුලින්ම මගේ මේකප් ඇන් හෙයා හැමෝම දන්නවා ඉතින් සැලොන් ඉන් ස්ටයිල් බයි අමිල ලීනගේ thank you අයියා ඒ ගැන ඉතින් මට කියන්න දෙයක් නැහැ ඉතින් මම ගොඩ හැමෝම දන්නවා කියන්නේ මට ආදරය කරන හැමෝම දන්නවා අමිලයි මට කොච්චර ස්පෙෂල්ද කියන්නේ මම මාව දකින ලුක් එක අමිලයි මට දෙන්නේ කොහොමද කියන එක ඉතින් ඒ ගැන ඉතින් මම කියන්න ඕනේ නැහැ. එතකොට මගේ ඇඩ්‍රස් එක ගත්තොත් නයෝමා විජේසිංහ. Thank you so much අක්කා. ඒකත් මං අපි මේ ඇත්තටම අපි කොස්චියුම්ස් මේ අපි කියලා නෙමෙයි ඇත්තටම. අපි යාලට අපේ කන්සෙප්ට් එක කියලා අපි යාලට බාර දුන්නා. ඉතින් යාල හිතපු නැති විදිහේ ලස්සන අවුට්පුට් එකක් අපි දෙන්නට දුන්නා. ඉතින් මගෙත් බූට්ස් එක මට ලස්සනටම කරලා දුන්නේ අපේ Walk to Glow. ඉතින් අයියගේ දෙකයි මගේ දෙකයි ෂූස් දෙක දෙකම කරේ එහෙන් thank you අක්කා ඒකත් මං හිතන්නේ මේනම් මං හිතන්නේ මේ වගේ බූටක් කවුරුත් කරලා තිබුණ නැහැ මං හිතන්නේ මේ අත කාලෙක මේ ළඟ කාලෙක ඉතින් අක්කා හිතලා අක්කා කව මෙහෙම දෙයක් කරමු කියලා ඉතින් ඇත්තටම ලස්සනටම ඒකත් කරලා දුනා හරිම කම්ෆර්ටබල් මාරම පහසුයි මට කො ෂූට් එක දාන් ඉන්න කියලා තේරුණ නැහැ ඉතින් ඔහොම තමයි අපේ ෂූට් එකට සපෝට් කරපු කට්ටිය ගියේ ඒ වගේම මතක් කරන්න ඕන ඒ කියන්නේ මේක සම්පූර්ණ මේ හැම ටීම් එකම සම්පූර්ණම අපි දෙන්නට ඇත්තටම ඔළුවට බරක් දෙන්න නැතුව මොකද අයියත් බිසි මමත් බිසි මට වඩා අයියා බිසි ඉතින් මම අයියාගේ එකත් එක්ක සාමාන්‍යයෙන් අමාරුයි ඒ කියන්නේ ගොඩක් මෙව කරගන්න හැබැයි ඔව් අපි දෙන්නට ඇත්තටම ෂූට් එකට යන්න විතරයි තිබුණේ ඉතුරු සියල්ලම කෝඩිනේෂන් පාර්ට් එක බොහොම ලස්සනට ප්ලෑනින් මේ හැමදේම කරලා දුන්නේ කවුද? අශාන්දි සිල්වා. ඔව්. අශාන් මල්ලි. මල්ලි thank you. මොකද ඔයත් බොහොම කැපවීමෙන් මේ සපෝට් එක අපිට වටිනවා ඇත්තටම. වටිනවා. මොකද අපි ඇත්තටම බිසී නේද? ඒකට ඉතින් අපිට ඒ වගේ දෙයක්කට ප්ලෑනින් සහ ඒ වගේ දේවල් අපිට තිබුණේ කලෙක්ට් කරගන්න විතරයි ඇත්තටම ගිහිල්ලා. ෆිටෝන් ෆයිනල් ෆිටෝන් කියලා කලෙක්ට් කරගන්න විතරයි තිබුණේ අයියට මට. ඒ කියන්නේ අපිට කිසිම බරක් දුන්නේ නැහැ. ඉතින් එයාගේ ප්ලෑනින් සුපර්බ් මං හිතන්නේ ලංකාවේ අද නෑ දෙන්න හම්බුනේ නැහැ. ඔව් ලංකාවේ දැනට ඉන්න දැනට ඉන්න හොඳම වෙඩින් ප්ලෑනර් කෙනෙක්. අන්න අපේ කායත් ඉඳලා ගියා. අනේ අපේ කාය හිටියද? නෑ ඒ කියන්නේ ඇත්තටම ඔව් මේ මතක් කරන්න ඕනේ ආශානයි. මං හිතන්නේ මේ දවසේ ඇත්තටම අපි මේ දවස් දෙක තුනක් අපිට හිර වෙලා අපි මේ දාගත්තේ හදිස්සියෙ මේ ෂූට් එක. මොකද අපේ ෂූටිනුත් එක්ක අපිට පොඩි කරදර ටිකක් වුණා. මොකද ෂූටින් බැලන්ස් කරගන්න බැරුව. ඉතින් අන්තිමට බැරිම තැන ආශානයි යම කිව්ව කමන්නෑම නැතුණාට වැඩේ කරලා එන්න නංගි කියලා. මොකද අයියා හිටියේ නැහැ. අයියට වෙඩින් එකක් නේ අයියා.
අයර කොහෙද දුර වෙඩින් එකක් තිබ්බා. ඉතින් එයාගේ එක එයාගේ එක ජොබ් එකනේ. ඉතින් අපි එතකොට මගේ එක කියලා අපිට එහෙම පවුනේ. ඉතින් ඒ නිසා අයියත් කිව්වා, ඒ කියන්නේ එයාත් අපිත් එක්ක බැලන්ස් වුණා. මට අපිට කිව්වා කමක් නැහැ ඔයාලා වැඩේ කරන්න කියලා. ඉතින් අපිත් කමක් නැහැ කියලා. ඉතින් මම හිතන්නේ මම හිතන්නේ ශෑන් ෂූට් එකේ හිටියේ නැති වුණාට හැමදේම ෆෝන් එක හරහා කරා නේද? උදේ ඉඳන් නැගිටින එකේ ඉඳන් මාව නැගිට ඕන එකේ ඉඳන් නංගි නැගිටලා දින්නේ. නංගි ෆිටෝන් එකට ගියාද? අහෙන් හර්ෂයට කෝල් කරනවා, අහෙන් අතට කෝල් කරලා කියනවා මේකප් එක කරාද කියලා. ඉතින් මම හිතන්නේ ආ ඒ එයා වෙන ලොකේෂන් එකේ හිටියත් ඇත්තටම අර කෝඩිනේෂන් කෑල්ල එයා අකුරට මිස් කරලා. ඉතින් thank you. මම හිතන්නේ මේ ෂූට් එක මෙච්චර සක්සස්ෆුල් වෙන්න මම හිතන්නේ මේ හැමෝගෙම සපෝට් එක අපිට තිබ්බා සියලුම දෙනාගේ. ඉතින් හර්ෂ අයියා එයාම ෂොට් එක කියලා, එයාම ඇක්ෂන් කියලා, එයාම නාගපෑව අන්තිමට. මං හරි ආසයි. මං හිතන්නේ මම හරි ලකි. ඒකත් කියනෝනේ මගේ ආසම දෙයක් එක මේ. මොකද මාව ඩ්‍රාමකින් ඒ කියන්නේ ඩ්‍රාමා වල ඩිරෙක්ට් කරන එක වෙනයි. බට් මගේම ෆ්‍රී ෂූට් එකේ වීඩියෝ එක අයිය ඩිරෙක්ට් කරා. ඉතින් මං හිතන්නේ මම එක පැත්තකින් ලකි නේ ඒක. ඒක වෙන්නේ ඒක වෙන එක්ස්පීරියන්ස් එක, ඒක වෙන වයිබ් එකක්. මේ ඉතින් මගේ කී කියමයි හිටියේ. මේ ඇත්තටම මට ඒක ඕන වුණා. මොකද මේ මං ආසයි ඒකට. මේ ඇත්තටම අපි ඉන්නේ තලවිලනේ. තලවිල තමයි මේක වොයිස් කරන්න. වොයිස් කරන්න ඕනේ. මේක අප්ලෝඩ් කරන්න ඕන නිසා. මොකද මේ වෙනකොට අපි ඡායාරූප ටික අපි සෝෂල් මීඩියා හරහා සමාජ මාධ්‍ය ඔස්සේ ඒක ඉලක්කවල තියෙන නිසා. ඔව් ඉතින් thank you අයියා. මං හිතන මං ආසයි ෆීලිං එකට. නෑ ඇත්තටම මගේ ප්‍රී ෂූට් එක ඩිරෙක්ට් කරේ මගේ හස්බන්ඩ්, මගේ බොයෆ්‍රෙන්ඩ්, මගේ වෙන හස්බන්ඩ්. ඉතින් ඒ කියන්නේ ඒක මට තේරෙන්නේ නැහැ කියලා. මට ආඩම්බරයක්, ඒ වගේම මට ගෞරවයක් සහ ඒකට මං හරි කැමතියි. මං හිතන මං හැම පැත්තෙම මම හරි ලකි. නෑ බබා ඔයා විතර නෙමෙයි. ඉතින් ඇත්තටම මමත් ලකි. මොකදද ඉතින් අපි ලොක්කි ඩ්‍රාමා එකෙන් ඇත්තටම අපි හමු වෙන්නේ නේ. ඉතින් ලොක්කි සෙකන්ඩ් එකත් කරනවා. ඉතින් ඒ අතරේ අපි ආදර කතාව පටන් ගන්නවා. ඉතින් බොහොම ලස්සනට, ඒ කියන්නේ මට මම හොයපු ඒ ආදරේ මට ලැබෙනවා. ඉතින් මම ලකි ඔයාට වඩා. ඒ කියන්නේ ඔයාගේ ආදරේ ලබන්න මම කොච්චර වාසනාවන්තද සහ මේ වගේ වැඩක් කරද්දී තමයි ඒක ගොඩක්ම තදින්ම දැනෙන්නේ. දින ලං වෙද්දිද එහෙමද? දින ලං වෙනවා. ලං වෙනවා. අපි කවුන්ඩවුන් එකකුත් පටන් අරගෙන තිනවා. ඉතින් අපි බලමුනේ වෙන අත්දැකීමක් අපි දෙන්නටම. ඒ කියන්නේ කොච්චර ෆොටෝෂූට්ස් කරවත් අර කොච්චර වීඩියෝස් කරවත් අර ප්‍රී ෂූට් එක කියලා කියන්නේ කරනවා කියලා කියන්නේ ඒක වෙනම ඇඩ්වෙන්චර් එකක්. ඉතින් ඒ වගේම තමයි මං හිතන්නේ මේ විෂුවල් එක. දැන් ෆොටෝ ටික දැක්කට විෂුවල් එක බොහොම ඉක්මනට අපි හර්ෂාල YouTube channel එකෙන් ආදරණීය ඔයාලට දෙන්න තමයි සූදානම් කරගෙන ඉන්නේ නේද? ඔව්. ඉතින් හර්ෂාල YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටකින් subscribe කරලා තියාගන්න. මේකේ අපි ලස්සන සින්දුවක් එක්ක මේකේ ලස්සන visual output එකක් ඉක්මනට බලාපොරොත්තු වෙමින් ඉන්න. එහෙනම් අපි ඉක්මනට music video එකෙන් හම්බ වෙමු. Thank you for watching. Bye bye.